ඒගොල්ලන් රට අපි මෙහි පෝලිම් වල. ඊ දවසේ මං කෑවේ අනුන්ගේ මල් ලෙඩෙක් ඊට වැඩි. අපිට දුක ඒගොල්ලන්ට සැප දුක් විඳින එකයි තියෙන්නේ පෝලිමේ ඉඳලා. පැනික් වෙනවා අරුන් ආවිලා පැනික් වෙලා අපිට කරපු දේවල් උන්ට ඡන්ද දීලා අපි මේ කනවා දැන් මේ පරිප්පු පවුනේ මේ කරන වැඩේ. මන්දබුද්ධික ඇමති මණ්ඩලයක් ඉන්නේ මේ රජයේ මන්දබුද්ධික. ඡන්දේ දැබා දැස් කන පොල්මේ අපිට ගොන්නු ගල්පෙලි ඉස්සරහා බඳලා මේ ගල්පෙලි ඇදගන්න බැරුව රට විනාශ කරලා තියෙනවා. මොනවා කියන්නද දැන් නම් වැඩක් නැහැ මේ ආණ්ඩුව නම් වැඩක්ම නැහැ. මේ පේනෝනේ ළමයිනුත් තියන් පෝලිං වල රස්තියාදු ගහනවා. මේව පෝලිං වල ඉඳලා ඊට පස්සේ බායි යන්න ඕන කිරිපිටි පෝලිං වල. හෙට පළවෙනිද අඩාඩ ඉන්න ඕන. කන කන උගක් කියලා මේ ගෑස් ගෙලියන්න ආව සල්ලි දතු. උන්න බලු ගමට අපි ආද පොලිමේ ගෑස් ගෑස් ගන්න ඇවිල්ලා. ටැනි දෙවෙනකොට අපිට කොහො කොහො තමයි. දුන්න බලු ගම. එන ගහන්න ඕන උන්ට මේව කරන්න අපිට එන ගහන්න උන්ට නෙමෙයි. ඔබ අපලෝගනේ යන්න ඕන ඕක. බොහොම ස්තුතියි. රජයට ජය වේවා. පොලිමනම් සුපිරි මොනව කරන්නේ දැන් පිටි නැහැ හාල් නැහැ ගෑස් නැහැ මොනවද මේ වෙන්නේ නේ අපිනේ ඡන්දේ දුන්නේ බහැලා වැඩ කර මිනිස්සු අපි මේ ෆ්ලැට් වල ඉන්නේ අපට උයා ගන්න විදියක් නැහැ අපේ ළමයි බඩක ඉන්නේ මේ වගේ කියලා වැඩක් නැහැ රජයට ඊයේ දවසේ මං කෑවේ අනුන්ගේ මල් ලෙඩෙක් ඊට වැඩි සෞභාග්‍ය හොඳම දැක්ම ඒගොල්ලන් රට අපි මෙහි පොලිම් වල මේ හතරමාරි ඉඳලා ඉන්නේ සෞභාග්‍යයේ දැක්ම තමයි මේ විඳින්නේ අපි දුන්නේ ඒකට මේකට පොදු පෙරමුණට දැන් ඉතින් වැඩක් නැහැ කියලා අපිට දුක ඒගොල්ලන්ට සැප දුක් විඳින එකයි තියෙන්නේ එකනට එකලු දෙන්න අපි ගෑස් සිලින්ඩර් පහක් ගෙනලා තිනවා එකනට එක අපි දුරේ ඉඳලා එන්නේ කිලෝමීටර් 20 25ක් ඉඳලා එන්නේ ගාල්ලේ ඉඳලා උදේ 5:00ට ආවේ අපේ ජොබ් එකම අතරලා ගෑස් සිලින්ඩර් එකට ඇවිල්ලා තියන්නේ අපි අද නිමාඩු දාලා ඇවිල්ලා තියන්නේ මේවට මේ බලධාරි උසස් බලධාරි පත් කරලා තිනවා රජයෙන් ඒ කට්ටිය විසුතුන් බලලා හොයලා මේක කරන්න ඕන එහෙම නැත්නම් මේ කට්ටිය අයින් වෙලා යන්න ඕන පැනික් වෙනවා අරුන් ආවිලා පැනික් වෙලා අපිට කරපු දේවල් බලු වැඩ කරේ අරුනේ දැන් ජෙට් එකක් කරන් තියනවා අපි බය නැහැ උන්ට ඡන්ද දීලා අපි මේ කනවා දැන් මේ පරිප්පු මේ මිනිස්සුන්ට කන්න නැහැ කැරට් කිලෝ එක 700යි මොනවද මේ කරන්නේ අපිට ගෑස් නැතුව අපි අවුරුද්ද කන්නේ කොහොමද පවුනේ මේ කරන වැඩේ උදේ 5:00 ඉඳලා ඉන්නේ ඊයේත් හිටියා කවද වෙනකන් තව ඉන්න වෙවිද දන්නේ මේ අවුරුද්දත් අවසන් වුණා උනාට ප්‍රශ්න වලින් නම් අවසානයක් වෙන්නේ අද ගෑස් පොලිමේ හෙට හාල් පොලිමේ ඉන්න වෙවිද දන්නේ නැහැ මන්දබුද්ධික ඇමති මණ්ඩලයක් ඉන්නේ මේ රජයේ මන්දබුද්ධික මන්දුල ඇමතිවරයා කියනෝනේ දැන් තියෙනවා කියලා මේ හාල් කිලෝ 10ක් ගන්න එයාට අවිල්ල පොලිමේ ඉන්නේ කියන බලන්න දැන් මේ පොලිම් යුගය ඇති කරේ මේ ආණ්ඩුව අපිත් අඩ කළා තියෙනවා වැඩක් නැහැ රාජපක්ෂට බැරි නම් මේක කාට හරි බාර දීලා යන්න ඕන අයියලා මල්ලා කාලා රරක් කාලා යුගතන එකතු කරලා අපිත් මේ පොලිම් වල ඉන්නවා රස්සාවල් වලට යන මිනිස්සු අපේ රස්සාව නතර දෙකට අපිට රස්සා දෙනවද ඩලස් කියලා එක්කෙනෙක් ඉන්නවා ඩලස් කියලා 7-5කට වැඩක් ඇත කංචනත් රටකට වැඩක් කරන මිනිහෙන් නෙමෙයි අපි ඡන්දේ දුන්නා මේක සහගාන අපරාධයක් මේ ආණ්ඩුව අපි පෙරලන්න ඕන ඡන්දේ දැබා දැස් කන පොලිමේ අපිට ගොන්නු ගල්පෙලි ඉස්සරහා බඳලා මේ ගල්පෙලි ඇදගන්න බැරුව රට විනාශ කරලා තියෙන මේ නූගත්තුන්ට බලය දීලා සබුද්ධියක් නැති ජනතාව මේ රට විනාශ කරලා තියෙන කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඔබතුමාට පේනවනේ මම හිතන්නේ ගෑස් මේ ටැංකි 5000ක් විතර තියෙනවා. ටැංකි 200ක් 300ක් ආව අනිත් කටියට ගෙදර අරන් යන්න පුළුවන් හෙටත් එන්න පුළුවන්. දැන් මේ තත්ත්වෙත් එක්ක වෙන්නේ මිනිස්සුන්ට 300ට පස් දවසේම හැමදාම පොලිං රස්සාවකට යන්න වෙන්නේ නැහැ මාතියෝ මේ තියෙන තත්ත්වෙට. බුද්ධිය හීන කුමන්ත්‍රණය වලට දක්ෂ නායකයෝ පමණයි මේ රටේ බිහි වෙලා තියෙන අද වෙනකොට. ඒවට එනවා කියා කරාම ගන්න ගියත් පොඩි ගෑස් එකක් ගන්නවා සල්ලි නැහැ මොනවා කියන්නද දැන් නම් වැඩක් නැහැ මේ ආණ්ඩුව නම් වැඩක්ම නැහැ මේ පේනෝනේ ළමයිනුත් තියන් පොලිං වල රස්තියාදු ගහනවා ළමයිට කන්න බොන්නත් නැහැ මේ පොලිං වල ඉතින් රස්තියාදු ගහන එක තමයි කරන්නේ දරුවා තියලා එන්න කෙනෙක් නැහැ නේ ඉතින් දරුවා තරන් එන්න ඕනි ඉතින් උයන්න පිහන විදියක් නැහැ ගෑස් නැහැ මේවා පොලිං වල ඉඳලා ඊට පස්සේ බායි යන්න ඕන කිරිපිටි පොලිං වල මොනව කරන්නද ඉතින්? කාලේ ඉඳලා ආවේ. මේ පහේ ඉඳලා ඉන්නේ තාම නෑ ඉතින්. ආයෙත් කොහෙද මේ හෙට පළවෙනිද අඩාඩ ඉන්න ඕන. ඇමති මණ්ඩලේ ගිහිල්ලා උන් මේ රට සභාව උන් අස් කරලා දානවා මොකද ඇමති මණ්ඩලය මේක නඩත්තු කරන්නේ. මේ ඇමති මණ්ඩලේ ගිහින් විනෝද වෙන අපි බඩ ගිහින් විනෝද වෙන්නේ. අපි සාල්ලා නේද කන උගක් කියලා මේ ගෑස් ගෙලියන්න ආවේ සල්ලි නැතුව. අද දවල්ට ඉව්වෙ නැතුව ආවේ දරුවන්ට කන්න. පොසම් බෝලයක් අදලා පාංගඩියක් ගෙනත් තියලා ආවේ. බොරු කියන්නෝ නෑ මහතෝ ඇත්තම. ඕ දැන් කුද්දේ පාන්දර ආවේ දැන් තමයි මේ ගෙදර යන්නේ. මේ ළමයිට කන්නන්න නෑ බොන්නන්න නෑ. මේව දෙයියෝම බලා ගන්න ඕනේ ඉතින්. උන්න බලු ගමට අපි ආද පොලිමේ ගෑස් එකක් ගන්න ඇවිල්ලා. මේක ප්‍රතිබලය මොකද්ද? රඟෙත් නෑ වෙන්නේ නෑ. දැන් හෙට අනිද්දා වෙනකොට අපිට කොහොම කොහොම තමයි. ගෙවල් වල පොඩි අයෝ කන්නේ නෑ. බොන්නේ නෑ. මොකද පොඩි අයෝ කන්නේ කොහේ මේ පේන නෝන්ලා ඇවිල්ලා පොලිමේ ඉන්නේ ගෑස් එකක් ගන්න. දුන්න බලුකම. මෙතරෙත් දෙනවා අපි කතර ගහනවා. එන ගහන්න ඕන මුන්ට මේව කරන්නේ අපි බඩගින්නේ ඉන්නේ. දරුවෝ කන්නවත් නෑ මුන්ට. උන්ට රාජ්‍ය සභාවක ඉන්න ඕන මුන් අපි උන්න අපිට එන ගහන්න ඕන අපිට එන ගහන්න උන්ට නෙමෙයි ඕකම අපලෝගන යන්න ඕන ඕක මේ කරන අපරාධවල ඉතින් නැත්තුන ගෙදර යන්න බෑ බඩගින්නේ හරි ඉන්නෝ ඉතින් මොනවා කරන්නේ මැරිලා ආවි ඉතින් උන් රාජ්‍ය සභාවේ ඉඳලා අපි මැරිලා යනවා අපි මේ දීලා කන්නේ කන්න දවල්ට උදේට නොකර තමයි මේ රැයට කන්න ගෑස් එක ගෙනියන්නේ මේකත් හම්බ වෙයිද දන්නේ නැහැ බොහොම ස්තුතියි ඇත්තටම ජීවිතේ උතුම්ම දෙවියන් තමයි මේ ගෙවන්නේ අපි thank you රජයට ජය වේවා අපි මේ උදේ ඉඳලා ෆෝන් මේ ඉඳලා යනවා ගෑසුත් නැහැ කද්දන්නේ මේ රජය කරන්නේ අහිංසක මිනිස්සු ජනතාවට අවශ්‍ය දේ දෙන්න බැරි නම් හෙට දිනේ අලුත් අවුරුද්දක් ලබනවා අපිට ඒ අවුරුද්ද සමරන්න දානයක් දෙන්න මම මේ ගෑස් සිලින්ඩරේ ගෙනියා දානේ ගෑස් ඉවරයි අපි දැන් උදේ 8 ඉඳලා පොලිමේ හිටියේ ගෑස් ඉවරයි මොනව කරන්නද